හැට මතු ජාතියේ එක්ව විසීමට පතා දිවිනසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේද නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැමදෙනාටම ලෙහෙසියෙන්ම සුඛිත විය හැකිය ලෝකේ දුක්ඛිතයෝ ඉතිරි නොවන්නාහ නිකම් ප්‍රාර්ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නොවේ නිකම්ම යම් යම් දේ අනාගතයේහි ලැබේවා යයි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි අනාගතයේහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කලියුත්තේ ඒ ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය පෙම්වතුන්ටද සෑහෙන පින්කම් කොට මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා යයි පැතුවහොත් එය සිදුවිය හැකිය පින් කොට කරන පැතුම් වුවද නොවැරදීම සිදුවනවා යන නියමයක් නැත සමහර විට එයත් සිදු නොවී යා හැකිය ඉච්ඡති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධතා යයි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන්ගේ ප්‍රාර්ථනා සිදුවන භවය තංචකෝ සීලවතෝ වදාමි නෝ තථා දුස්සීලේ යයි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුස්සීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැනම කියන්නක් බවද වදාරා ඇත්තේය ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේදී කිසිම පිනක් නොකොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලක සිදුවිය නොහැන මෝඩ ප්‍රාර්ථනාවකි පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුවද නොවරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතුය සිල්වත්ව විසීම කියන්නේ ප්‍රාණඝාත ආදී දුෂ්චරිත පහෙන් වැළකී සිටීමය ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුස්සීලයාය ඒ පව්කම් වලින් ඔහුට අපායට යන්නට සිදුවුවහොත් ප්‍රාර්ථනාව සිදුවන්නට ඉඩ නොලැබෙයි පින් කොට වුවද කරන දුස්සීලයන්ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නොවරදවාම ඉටුකර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතුය නවකතා කරුවන් විසින් කවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූද තවත් බොහෝ දෙනෙකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූද ප්‍රේමය බුදුදහමේ දැක්වෙන හැටියට නම් සත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හේවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇතිවන ක්ලේශයකි අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තවදුරටත් වැඩෙයි අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමයේද තවදුරටත් වැඩෙයි මෙසේ වැඩීම ඒ කෙලෙස්වල හැටියකි ප්‍රේමය නැමැති මේ ක්ලේශය බුදුදහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගේ යන නාමේනි තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ව సంతානය දවන ගින්නකි එබැවින් තථාගතයන් වහන්සේ රාගග්ගි දහති මච්චේ රත්තේ කාමේසු මුච්ඡතේ යනුවෙන් රාග නැමැති ගින්නෙන් කාමේහි අලුනා අලුන මුලා වූ සත්වයෝ දවනු ලබන්නාහු යයි වදාළසේක ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේදීවත් එක්ව වාසය කරන්නට ලැබේවා යයි පතා ගඟට මුහුදට පනින්නේ ඇසිඩ් බොන්නේ රාගේ දැවීම ඉවසිය නොහැන තරමට බලවත් වූ විටය රාගේ පුද්ගල సంతානයේ දවන ක්ලේශයකි එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය සත්වයනට ඉෂ්ට විපාක ඇතිවන්නේ චිත්ත సంతානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍රද්ධා ප්‍රඥා ආදී ධර්මයන්ගෙනි චිත්ත సంతානය දවන රාග ද්වේෂ ආදීන්ගෙන් අනාගතෙහි ඇතිකරන්නේද අනිෂ්ට විපාකයකි අකුසල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇතිකරන ධර්මයන්ටය දවන ස්වභාවය ඇතියක් බැවින් රාගයේද අනාගතෙහි අනිෂ්ට විපාක ඇතිකරන පාප ධර්මයකි මරණාසන්නේදී එය බලපැවත්වුවහොත්
ප්‍රේත ලෝකයේහි ඉපදිය හැකිය. රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත්, ද්වේෂය නරකයේහි ඉපදීමටත්, මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේය. මෙලව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නොලැබීමෙන් මතු ජාතියේදී එක්වන්නට බලාපොරොත්තුවෙන් දිවිනසා ගන්නා තරුණ තරුණියන්ගේ సంతానවල මරණාසන්නයේදී අන්‍යෝන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී. නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නොලැබීමෙන් වන කෝපය හෝ මතුව සිටී. නැතහොත් මෝහය වතුව සිටී. ඒ අවස්ථාවෙහිදී දෙදෙනා කෙරෙහිම සමානව රාගය මතු වී සිටියහොත් ඔවුනට සමහර විට ප්‍රේත ලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකෙක්ගේ సంతානෙහි රාගයත් අනිකාගේ సంతානෙහි ද්වේෂයත් නැග සිටියහොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදුවිය හැකිය. දුගතියෙහි වුවද දිවිනසා ගන්නා යුවලකට එක්වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම්සප් විඳීමේ බලාපොරොත්තුවෙන් දිවිනසා ගැනීම මෝඩකම් වලින් ලොකුම මෝඩකමක් බව කිය යුතුය.